අයිබෝවන්. හෘදය බාධයකින් මියගිය සුරූපී මනාලියක් මාස දෙකකට පස්සේ දරුවකු බිහිකරපු පෝතක් පත්තරි අපිට විදෙස් මාධ්‍ය තුළින් වාර්තා වෙනවා. මේ සුරූපී මනාලියට වයස අවුරුදු 30ක් පමණ වෙනවා. ජෙසිකා ගුඩෙස් නැමැති මෙම සුරූපී මනාලිය විවාහ වීමට මිනිත්තු 30කට පමණ පෙර තමයි හෘදය බාධය ඇති වෙලා තියෙන්නේ. ඇය තමන්ගේ විවාහයට යමින් සිටියදී යන ලීමෝසින් රථය තුළදිම ඇය හදිස්සියේ සිහිමුර්ජා තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇය විවාහ වන විටත් මාස 6ක දරුගබක් සහිත ගැබිණියක් බවටයි දැනගන්න ලැබෙන්නේ. කෙසේ වෙතත් මෙම සිහිමුර්ජා තත්ත්වයෙන් පසුව එතන සිටි අය ඇයව රෝහල් ගත කරන්නට පියවරගෙන තිබුණා. රෝහල් ගත කළ පසු වෛද්‍යවරුන් පවසා සිටියේ ඇයගේ මොළය මියගොස් ඇති බව. ඇයගේ කුස්සේ සිටින දරුවා බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඇය මාස දෙකක් පුරාවට කෘතිම තත්ත්වයක් යටතේ ඇයව ජීවත් කරනවා. ඒ ඇයගේ දරුවාට උපත ලබා දීම සඳහා මෙවැනි සිදුවීමක්ම අපිට මීට පෙර දැනගත් ලැබුණේ 1982 වර්ෂයේදී. එතෙක් මෙතෙක් සිට වසර 41කට පසුවයි යලිත් මෙවැනි සිදුවීමක් අපිට දැනගන්නට ලැබෙන්නේ. එම නිසා මේ අවස්ථාව ඉතාමත් විරල අවස්ථාවක් බවටයි වෛද්‍යවරුන් පවසන්නේ. එවැගේම මේ මියගිය සුරූපී මනාලියගේ විශේෂත්වය වෙන්නේ ඇයට හෘදාබාධය තත්ත්වයක් බාහිරව හෝ ඉතිහාසගත රෝගයකින්වත් දැනගන්නට නොමැති වීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හෘදයාබාධයකට ලක්වෙන පිරිස්කේ වැඩිපුරම බලපාන්නේ බර සහ තරබාරුකම වෙන්නට පුළුවන්. නමුත් ජෙසිකා එවැන්නියක් නොවෙන බවයි වෛද්‍යවරුන් පවසා සිටියේ. අවාසනාවන්ත විදිහට ජෙසිකා ජීවිතෙන් සමුගත්තත් ඇයගේ කුසෙන් බිහිකරපු දරුවා නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. අවසානයේ ජෙසිකා පවුලේ සැමගේ සහ ඥාතීන්ගේ සෝසුසුම් මැද අවසන් ගමන් ගියා. වසර 41කට පසු යලිත් මෙවැනිම සිදුවීමක් වාර්තා වුණ හින්දා තමයි පත්තරේ අපි අද ඒ සිදුවීම ඔයාලට ගෙනෙන්න හිතුවේ. ඇත්තටම මේ වගේ සිදුවීම් විරල සිදුවීම්. එහෙනම් පත්තරේ අපි අද මේගෙන ආ වීඩියෝ පිළිබඳව ඔයාලගේ අදහසත් පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නට එපා. ඒ වගේම පත්තරේ ඔයාලා අපිව තාමත් subscribe කරලා නැත්නම් පහත තිබෙන රතු පාට බටන් එක ක්ලික් කරලා දැම්ම අපිව subscribe කරන්න. එවගේම මෙහා පැත්තේ තිබෙන පුංචි බෙල් එකන එකත් ක්ලික් කරගෙනම ගියොත් අපි මේ වගේ අලුත් වීඩියෝ දාපු සෙනින් ඔයාලට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ගිහින් එන්නම් පත්තරේ සමග වෙනද වගේ අදත් රැඳී සිටි ඔබට සුබ දවසක් වේවා. අයිබෝවන්.